ISL Geek එහෙම නැත්නම් i Geek වගේ දැම්මම නම් හොඳයි නේ මොකද ඔක්කොම iPhone ගැන කතා කරේ. Hi, අයුබෝවන්. ආව මේ ගතලා ඉන්නේ SL Geek YouTube channel එකෙන් ගියන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් iPhone 13 Pro එකක් මේ තියෙන්නේ. iPhone 14 එක තමයි ඊළඟට එන්න තියෙන්නේ. ඉතින් පහුගිය දවස්වල WWDC event එක තිබුණා. මේ event එකේදී මුලින්ම software ගැන ගොඩක් ලොකුවට කතා කරා. software එක කොයි වගේ වේද? iOS 16 එක කොයි වගේද? මම ඊට පස්සේ iOS 16 ගැන වීඩියෝ එකක් හදුවා. ඉතින් මේකත් එක්ක කොහොමද දෙන්නේ කියලා තිබුණා iPhone 14 එක ගැන වීඩියෝ එකක් හදන්න කියලා. ඉතින් සාමාන්‍ය iPhone 14 එක ගැන කතා කරද්දී මේ අවුරුද්දේ තමයි මම දකින විදිහට ගොඩක්ම අඩු rumors ප්‍රමාණයක් මේ විදිහට ලීක් වෙලා තියෙන අවුරුද්ද. ඉතින් Apple ලා පුංචි දේවල් ප්‍රමාණයක් announce කරා Nokia කිව්වා WWDC වලදී. ඉතින් මම මේ වීඩියෝ එක කීපසර බලලා හරියට ස්ටඩි කරලා අතර මෙතනම අද කතා කරන ගොඩාක් දේවල් වෙනයි රූමර්ස් කරනට වඩා මට හොයාගන්න පුළුවන් විශ්ච විස්තර මම රිසර්ච් කරලා අරගත්ත විස්තර තමයි මම ගොඩක්ම අරන් එන්නේ iPhone 14 එක කොයි වගේ වෙයිද සහ මේ වෙදී ලෝකේ iPhone 14 එක යයි හිතාගෙන ඉන්න මොඩල් එක කොයි වගේ වෙයිද කියන කතාව ගැන මම කතා කරනවා. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න දෙන්න දරගන්න මොකද අපි කතා කරනවා තව මාස කිහිපයකින් රිලීස් කරන අලුත්ම iPhone 14 එක ගැන. ඉතින් මුලින්ම කියනවා price එක. ඉතින් මේ වෙද්දී WWDC එක පොඩක් අපි බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පාර iPhone එක අඩුම ඩොලර් 100 කින්වත් වැඩි වෙයි වගේ එකක්. ඒ කියන්නේ ඩොලර් 1200 1300 වගේ අය කියලා විශ්වාස කරන්න පුළුවන් 14 Pro Max එකක් ආවොත්. ඉතින් මොකද මේ වෙද්දී prices change වෙච්ච විදියට මොකද Apple ලා එක දිගටම price එක වැඩි නොකර තියාගත්තා. ඊට පස්සේ charge එකත් අයින් කරලා තවත් cost එක අඩු කරගෙනත් ඒත් price එක fix තියාගන්න උත්සාහ කරා. ඉතින් කොහොම නමුත් මේ අවුරුද්දේ පොඩි වැඩිවීමක් අනිවාර්යයෙන් අපිට බලා ගන්න හම්බ වෙයි කියලා තමයි මුලින්ම මම කියන්න ඕනේ. ඉතින් මේක කිව්වත් නැතත් තේරුමක් නැහැ ලංකාවේ ඉන්න අපිට මේ මම අර කලින් වීඩියෝදී කිව්වා වගේම ඩොලර් ප්‍රයිස් ගැන ගුණ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඩොලර් ප්‍රයිස් එකකින් මේක හදන්න යන්න එපා. සිහි නැති වෙන්න පුළුවන්. එකපාරට කලන්ත දාන්න හැම පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් ඒකට යන්න කලින් අපි අද iPhone එක ගැන කතා කරමු. අර අපේ රටට මේ iPhone එක හේද නැද්දවත් දන්නේ නැහැ. මොකද මාස කීපයක් ඇද්දී අපිට ලංකාවේ කන්නවත් තියෙන්නේ නැහැ. ඉතින් නමුත් අපි තාක්ෂණයට ආසයි විදිහට අපි මේක බලමු කොයි වගේ ෆෝන් එකක් අපි කාට එයිද ඉස්සරහට Apple ලා කොයි වගේ දෙයක්ද මේ අවුරුද්දේ ලංකාවට නැතත් අනිත් රටවලට බෙදන්න යන මොන වගේ iPhone එකක්ද කියලා අද මේ වීඩියෝ කතා කරමු. Apple ලාගේ wallpapers ඒගොල්ලෝ stock wallpapers හැම එකක්ම design කරේ ගොඩක් වෙලාවට මේ notch එක තිබ්බත් notch එක තේරෙන්නේ නැති විදියට. ඔයගොල්ලෝ හොඳට බලන්න Apple ලාගේ සාමාන්‍ය dark වගේ යන wallpapers හැම එකක්ම මේ දැන් හරියට දැන් පේනවා වගේ. ඔයගොල්ලෝ දැන් notch එකක් තියෙනවා කියලා හිතා ගන්න බෑනේ. මේ දෙපැත්තේ මේ details ටික ඔක්කොම තියෙනවා. මැද notch එකක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. නමුත් අපි ගොඩක් වෙලාවට අපේ පින්තූරයක් වගේ දැම්මොත් අපිට පැහැදිලිව මෙතන notch එක පේනවා. නමුත් මේ පාර Apple මේ announce කරපු astronomy කියන ප්‍රධානම featured wallpaper එකේ ගත්තොත් ඉර මේ හරහා ගමන් කරන notch එක හරහා. ගොඩක් වෙලාවට iOS version එකක් release වෙන ඊළඟ iPhone එක ටාගට් කරලානේ. එතකොට මෙතනදී අර සූර්යා notch එක හරහා යන ප්‍රශ්නේ තියෙන නිසා ඒතර පැහැදිලිව notch එක notice වෙනවා. ඒතර ටිකක් අර අමුතු දෙයක් ඒක දැකපු කට්ටිය දන්නවා ඇති. අමුතු විදිහට තමයි ඒක page එකත් එක මම හිතනවා අර ලෝකෙ පුරාම මේ දියන ප්‍රසිද්ධම concept එකක් තමයි මේ double punch hole කියන එක. එහෙම නැත්නම් punch holes දෙකක්. ඒතර එක punch hole එකට තරමක් විශාලයි. ඒ punch hole එක මැද අපිට බලා ගන්න හම්බෙනවා. මෙතන face ID එකට අවශ්‍ය කරන flood illuminated dog projector ඊළඟට මේ තියෙන IR sensors ඔක්කොම දේවල් මෙතන බලා ගන්න හම්බෙවි. ඒ වගේම වෙනම එකක selfie camera අපිට බලා ගන්න හම්බෙනවා කියන එක තමයි ගොඩක් කරාට තියෙන concept එක. හැබැයි Apple එක ගැන දන්න නිසා මට මේක කරයි කියලා හිතෙද්දිත් ඒ වෙලාවකට හැබැයි notch එක අනිවාර්යයෙන්ම පොඩි වේවි. එක්කෝ මේ තියෙන notch එක මේ විදිහට හරි මොකද අලුත්ම MacBook Air series එක අපිට බලා ගන්න හම්බෙන M2 එකේන notch එක කියන එක ගොඩාක් ප්‍රොමෝට් කරලා තියෙනවා. ඒක ගොඩාක් highlight වෙලා පේන දෙයක් තමයි. ඉතින් අලුතෙන් Apple laptops වලට මේ දේවල් ගේනවා නම් අනිවාර්යයෙන්ම iPhone වල තිබිච්ච technology එකක් මේ අවුරුද්දෙදිත් iPhone එක අයින් කරලා කියලා හිතන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි notch එක අනිවාර්යෙන් පොඩි වෙවි. එහෙම නැත්නම් ගොඩාක් rumors වල තියෙන වගේ double punch hole කියන concept එකට යාවි. දෙවෙනිදී always on display. ඉතින් Samsung ලා තමයි always on display කියලා මේකට කිව්වේ. නමුත් මේක මොකක් හරි වෙන නමක් යටතේ ගොඩක් වෙලාට මේ පාර A කියලා බලාපොරොත්තු වෙනවා. මේකත් iPhone 13 එකේ A කියලා බලාපොරොත්තු වෙච්ච feature එකක්. හැබැයි iPhone 14 එකේ මේක A කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී iPhone 13 එකෙත් විවිධ ක්‍රම යටතේ අපිට මේක පාවිච්චි කරන්න හැකියාවල් තියෙනවා. නමුත් iPhone 13 එකේ ඒකට හරෙන් hardware improvements වෙලා නැහැ. හැබැයි iPhone 14 එකට එද්දී ඒකට අවශ්‍ය කරන දේවල් වේවි. ගොඩක් වෙලාට display එකේ refresh rate එක ගොඩාක් අඩු වෙලා විශේෂයෙන්ම මේකේ අපිට LED OLED panel එකක් බලා ගන්න හම්බුනේ. ඒක නිසා කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ always on display mode එකට යන එක. ඉතින් ඒ හේතුව නිසා අපිට සමහරකට display එකේ සරලම always on display කියන්නේ මේ time එක විතරක් සහ අපිට අවශ්‍ය කරන notification so icons වගේ දේවල් ටිකක් විතරක් display එකේ බලා ගන්න හම්බ වෙවි. නැත්නම් phone එක අතර ගත්තට පස්සේ phone එකයි normal mode එකට convert වෙවි. Always on display mode එකේ ඉඳගෙන. ඉතින් ඒක නිසා අපිට මේ පාර සමහරට ඒකත් බලා ගන්න පුළුවන් හේවි. Phone එකේ මහත තරමක් දුරට වැඩි වෙයි කියලා rumors වලින් කියලා තියෙනවා. ඒ වගේම phone එකේ camera bump එක තවචුට්ටක් ඉස්සරහට එයි කියලා කියනවා. මේකට ප්‍රධාන හේතුව තමයි Apple try කරනවා කියලා room එකක් යනවා මම මේක විශ්වාස කරන්නේ නැහැ. 48 megapixel camera එකක් main sensor එක විදිහට ලබා දෙනවා කියලා. ඉතින් මේක විශ්වාස කරන්න තරමක් අමාරුයි. හැබැයි බැරිකමකුත් නැහැ. මොකද ගොඩක් smartphones එනවා. මම කලින් වීඩියෝ එකක් හදුවා Pixel ගාන ඩෙබේ හැමතිස්සෙම ෆෝන් එකක කැමරාවේ ක්වොලිටි එක තීරණය කරන්න කියලා. ඉතින් sensor size එක ඉතින් දැනට දැනගන්න හම්බෙන විදිහට wide angle sensor එක. හැබැයි අනිත් sensors වලට මේ දේ කරන්න පුළුවන්. sensor size එක 120 කින් විතර වැඩි කරනවා කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හැම අවුරුද්දකම වගේ වැදගත්ම දේවල් එකක් තමයි chipset එක. ඉතින් A15 Bionic එක බලා ගන්න හම්බ වෙනවා. ඊළඟට iPhone 14 එකේ A16 Bionic එක බලා ගන්න හම්බ වෙවි. ඉතින් මේක තමයි ඇත්තටම Apple iPhones වල upgrade වෙන්න තියෙන ප්‍රධානම හේතුව නේද? මොකද හැම අවුරුද්දකම අපිට මේ performance වල significant improvement එකක් බලා ගන්න හම්බ වෙනවා මේ තියෙන Bionic chip එකේ upgrade එකක් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට ඒක නිසා iPhone 14 lineup එකට යද්දි අපිට ප්‍රධානම විදියට මේ වෙනස්කම් බලා ගන්න හම්බ වෙවි. ඉතින් අපි දන්නවා smartphones ඇවිල්ලා මේ වෙද්දී එන්න පුළුවන් උපරිමයට ඇවිල්ලා තිබ්බත් තවත් රිසර්ච් කර මේවට දේවල් එකතු කරන්න මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කියලා අපි හොයනවා. Apple විශේෂයෙන්ම එක දේවල් කරනවා, එක improvements කරනවා, එක ProRes mode එක, ඒ වගේම cinematic mode එක. මේ වගේ දේවල් අපිට කැමරා වලට ඒ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. iPhone 13 එකත් එක මේ දේවල් අපිට improvements විදිහට ලැබුණා. ඊළඟට ගිය අවුරුද්ද release කරපු technology එක තමයි MagSafe කියන්නේ. ඉතින් MagSafe එක මේ විදිහට Apple සෑහෙන දුර ගමනක් ඇවිල්ලා තිනවට මතක ඇති අත්තිව WWDC event එකෙත් අපේ iPhone එක කොහොමද MacBook එකක web camera එක විදිහට use කරන්න කියන එක ගැන කතා කරා. ඉතින් Apple ගොඩක්ම target කරන දේ තමයි මේ ecosystem එක build කරන එක. දැන් උදාහරණයක් විදිහට අර වගේ feature එකක් කිව්වට පස්සේ කවදාවත් MacBook user කෙනෙක් iPhone එකකින් එහාට වෙන phone එකක් ගන්න හිතෙන්නේ නැහැ. මොකද අද උනත් මම දන්නවා මම ප්‍රධාන විදිහට මගේ daily drive එක විදිහට laptop එකක් use කරන්නේ මම MacBook එක. ඒ වගේ මම iPhone එක use කරනවා ගොඩක් කොහරි ගියත් මට තම තප්පර ගණක් ඇතුළත AirDrop වලින් ෆොටෝස් ෂෙයා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මගේ MacBook එකේ මොන හරි දෙයක් කොපි කරගත්තොත් මගේ ෆෝන් එකේ clipboard එකේ ඒක තියෙනවා. ඔටෝමැටිකලි මට ඒක paste කරන්න පුළුවන් මගේ iPhone එකෙන්. ඉතින් අර මේ වගේ ecosystem එක දැනටමත් හොඳම තත්ත්වයකදී තවදුරටත් මේ වගේ දේවල් එකතු කරලා තියෙනවා. ඉතින් ඒක නිසා MagSafe එක තවදුරටත් Apple ඉස්සරහට ලොකු දෙයක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. MagSafe එක තියෙන සහ normal phone එකේ charging speed හැම දෙයක්ම වැඩි වෙයි මේ අවුරුද්දේදී. fast charging කියන එක අවශ්‍ය වෙලා තියෙනවා සහ battery එක අනිවාර්යෙන් පොඩි improvements බලා ගන්න පුළුවන් වෙයි මේ පාර. ඒකත් එක්ක charging time එක කලින් ප්‍රමාණයටම තියාගන්න තරමක් වැඩි fast charging speeds මේ පාර ඒගොල්ලෝ introduce කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යන තව room එකක් තමයි මම කලින් කතා කරා A16 Bionic එක ගැන. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍ය iPhone 14 වලට A15 එකම ඒ කියලා අදහසක් තියෙනවා සහ Pro series වලට ඒ කියන්නේ iPhone 14 Pro එකට සහ 14 Pro Max එකට A16 Bionic chipsets ලැබෙයි කියලා තමයි rumors වල සඳහන් වෙන්නේ. ඉතින් බලමු තව ටික කාලයක් ඇද්ද බලා iPhone එක S2 එකට බලා ගන්න පුළුවන්. ඉස්සරහට දැනගන්න leaks මම අනිවාර්යයෙන්ම videos සහ slgeek.lk blog එකේ post කරනවා. ඉතින් video එකට මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන් පල්ලෙක් comment කරන්න, video share කරන්න ඕනේ නේද දැනගන්න. ඔයගේ පල්ල ඇතුළත උඩට subscribe button එක press කරොත් ඉස්සරහට මම දාන videos සහ ගානම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන දෙක හැම එකක් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.